අයුබෝවන් දුවල පුත්තාලට එක ශ්‍රේණය අපේ ගෙද පරිසරය පාඩම එකක් තමයි ඔගොල්ල හැමදිනාම මේ එකතුවෙලා ඉන්නේ. මුලින් අපි බලමු අපේ ගෙදර සාමාජිකයෝ. කවුද බලමු අප අපේ ගෙදර සාමාජිකයෝ කියලා හඳුනාගන්නේ. බලන්න අම්මා තාත්තා, මම අක්කා අයියා එතකොට මීට අමතරව ඉන්න පුළුවන් ඕගලන්ට නංග මල්ලි නේද එතකොට අන්න ඒගොල්ලොත් අපේ ගෙදර සාමාජිකයෝ විජිර තමයි අපි හඳුනා ගන්නේ ඊළඟට අපි බලමුෝ අපේ ගෙදර සාමාජිකයෝ සිදුකරන කටයුතු මොනවද කියලා බලමු ඉස්සෙල්ලම අම්මා අම්ම කරන වැට. කෑම පිසීම රෙදිසේදීම නිවස පිරිසිදු කිරීම. එකකිවේ අම්ම කෑම උයනවා. නේද රෙදි සෝධනවා ඒ වගේම ගෙදර පිරිසිදු කරනවස් පස් කරනවාේ හැම දෙයක්ම කරන්නේ අම්මා. ඒව තමයිතකුට අම්ම කරන වැඩ. ඊළඟට අපි බලමු. මේ තිය අම්ම කරන වැඩ තවදුරටත් කරන්න්න හොදට අඳුරගන්න හොළුව පින්තූරවලින්නේ ද කෑම වයන හැටි බලන්න කෑමන පින්තූරයක් තියෙනවා. ඉට පස්සි තව යනුවේ රෙදි අතිනවා. ඇඳම් අයන් කරනවනේද ඇඳුම් අයන් කරනවා. ඒ වගේ තව මොනවද මේ කරන්නේ. රෙදි සූදල ඒවා වේලන්ඩ අම්ම තමයි මහන්සි වෙන්නේ නේද ෙදි වේලනවා. න්න ඒ වැඩත් එතකොට උ මේ කරන්නේ අම්මා. අම්මා තින් සිද්ධ වෙන වැඩ. ඊළඟට අපි බලමු තාත්ත කරන වැඩ මොනවද කියලා. රැකියාවට යෑම පැළවලට වතුර දැමීම වාහනය සේදීම. මේ වගේ වැඩ තාත්තා කරනවා. නේද එතකොට රැකියාවට යෑම කියන්නේ තාත්තනය උදේම යනවරස්සාාවට නේද රස්සාාවට ගිහිල්ලා? ගෙ දෙෙටට නොයෙකුද්දේ අරගෙනෙන්න තාත්තා ඒ වගේම ගිතර පැළවලට වතුර දාල සාත්තු කරන ගක් වෙලාවට ඒ වගේ වාහනයක් තියෙනවනන් තාතයේ වාහන හෝදන වැඩයි වගේ දේවල් කරනවා බලන්න තවත්දේවල යන ඉටමතරව තාත්තා ඔය කඩට කියල බඩුගේ නොව ඇි පින්තුර බලන්න ෝගොල්ලෝ පින්තුරරි තවත්තුරටත් තෝකලට ඒවා මතක් වෙනවා ගෙදර තීන්ත ගානවනම් ඒව කරන්න එ තා ත්තා තාත ඊළඟට තිෙන පින් තුරින් පෙන්න්නෙන්නේ තාත් ඔෆිසි යනව කියගේ ෝගොලු කියන්න නේද තාත්ත වැඩට යනවා. ඊළඟට අපි බලමු මම කරන වැඩ. පුංචි ඕගල්ලු කරන වැඩ මොනවදොයා අතරෙ. උගලන්ට පුළුවන් පුංචි පුංචි දේල් කරන්න නේද. ඇතුු මංම සේදුවට පස්සේ වේලු නාට පස්සේ ඒ ඔගලන්ට පුළුවන් අවල දෙන්න. ඊට පස්සේ ගේ අතුගන්නක් පුළුවන් ඕගලන්ට නේද. ටක්ගේ අඇතු ාල උදව කරන්න පුළුවවා. ඒ වගේම පොල්ටිකක් ගාල දෙන්න ඒවගේ දේවලත් මේ පුංිදුවල පුතාලගෙ දැදි කරනවා. ඒ වගේ දේවල් කරලා අපිට උදවවෙන්න පුළුවන්ගෙදර අම්මට තාත්තට ඒ හොද දරුවන්ග සීරිතා ඔන්න බලන්නක පැලවලට වතුරදානවා මේ පින්තුරින් පෙන්න්නන්නේ තව මොකදීළඟට තියෙන්නේ සත්තුවවෙන්නවනන් ගෙදර ඇති ඒගුලන්ට කෑමදානම්මට වෙලාවක් නෑ නනේද ඔගුලන්ට පුළුවන් ඒ අම්ම කරන වැඩි ට දව්වෙලා ඔගුලු කෑම දානවා සොරතල් සතක්කඉන්න නනිමගේ පුංචි පුංචි දේල්වලට ඕගුලන්ට උදව වෙන්න පුළුවන්. ඊට පස්සෙ අපි කතා කරන්න අපේ ගෙදර ප්‍රීධදායක තැනක් කරගන්න ඇැටි. අපේ ගෙදර කොහම ද අපි ප්‍රීදීන් ඉන්නේ එහිම ඉන්න නම් හැමතිස්සම දෙමවපියෝ වැඩීටියෝ ඒගලන්ට අපි ගෞරව කරන්න ඕනේ නේද හැම දෙම හම තිස්සෙම කතා කරන්න ඕනේ යහපත් වචන ආදරයෙන් කරුණාවෙන් හැමෝම හැම දෙනාටම කතා කරන්න ඕනේ ගෙදර හැමෝම හැම දෙනම එහම සමගෙන් ආදරය යහපත් වචන කතා කරන ඕන ගෙදර හෙමෝන්ටම සතුටින් ඉන්න පුළුවන් ඒවගේ තමයි හැම දෙනාම හැම දෙනාටම සැලකීම අය වැඩිටියන්ට සලකන්න ඕනේ වැඩි හිටියෝ පුංචි දරුවන්ට ඒ වගේ සලකන්න ඕනේ ඒවගේ දේවර සිද්ධ වෙනකොට අපේගේ ප්‍රීතිදායක තැනක් වෙනවා. නේද එතකොට අපි හැමෝම සතුටින් ඉන්නවා. අපේ නිවස ප්‍රීතිදායක තැනක් කර ගනිම අලන්න මේ රූපය ඉෆින්තූරේ අපි අර කියපු විදිහට අපි හැමෝම ඉන්නවනං ඒ විදියට අපි කරනව වනම් අපිට මෙන්න මේ වගේ සතුටින් ඉන්න පුළුවන් ඊළඟට? නිවසේ වැඩවලද පුංචි අපිට උදව් වෙන්න පුළුවන් නැටි. තවදුරට උදව් වෙන්න පුළුවන් ඉන්න මෙහෙම ඔගුලන්ට ඔගල මෙහෙම කරනන්න ගෙදර වැඩ හඟා පාසුවය පෙන ැහැමෝන්ටම ඒ කියන්නේ නිවසේ භාවිතා කරන බඩු බාහිරාදිය නිසි තැන තැබීම ගෙදර බඩු පාවිච්චි කරනකොට ඒ බඩු ආගත්තට පසේ නැවත නියමිත තැනින්ම එක තියන්න ඕනේ එතුකට අපිට ැවත පවිච්චිට ගන්නකට පහසුයි ඕන දෙයක් හොයාගන්නත් පහසු වෙනවා. ඒළඟට මල් පැලවලට වතුර දාන්න පුංචියෝගලටත් පුළුවන්. තමන් පාවිච්චි කරන පොත්පත් ඇඳුම් පැඳ සි තැන පිළිවෙලට තැබීම. ඒ නිසි තැන තියන්නත් ඕනේ ඒවගේ මෙ පිළිවෙලට ප්‍රස්සනට අස්පස් කරල පිළිවෙලක් ඇතුව තියන්නත් ඕනේ මේ වගේ දේවල් ලෝගුලන්ට කරන්න පුළුවන්. මේ පින්තුරවලින් පෙන්නන්නේන්න ඒවගේ පුංචි පුංචි උදව. හැකි ආකාර අම්ම කෑමූ නොකට අපිට පුළුවන් අපිට හැකිීට පුංචි පුංචි උදව් දෙන්න. ඒවගේ මල් පැළවලට වතුර දාන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒේළඟට අපි බලමුූ නිවස අලංකාර කරන ආකාරය. නිවස ලස්සන්ට තියාගන්න නම් අපිට කරන්න පුළුවන් දේවල් ගේ අතුගෑම හොඳට අතුගාන්න ඕනේ. ඒවගේම ලස්සන මල් බඳුන් තැබීම මල් පූච්චි තියල එක ඒ ලස්සන කරගන්න පුළුවන්. ඒවගේම දොරරෙදි ජනෙල් රෙදි දාන්න පුළුවන් ලස්සර නේද. එකට තවත්ගේ ලස්සන වෙනවා. ඒවගේමයි තීන්තගෑම තීන්තගෑම තුළින් තවත් ගේ ලස්සන වෙනවා. මේ බලන්න ඒවටික පින්තූරවලින් කොහොම ද අපි දකින්නේ. තීන්ත ගානවා මකුළු දෙල් කඩනවා බිම මොබ් කරනවා බිම පිරිසිදු කරනවා අතු ගානවා නේද? ඟ අපි කතා කරමු පේ නෑදෑයෝ කවුද අපේ නෑදෑයු අම්මගේ අම්මා ඒ වගේම ත්‍රාත්තගේ අම්ම කල්පනා කළ බලන්න ඕගලන්ගේ අම්මගේ අම්මා ඉන්නවනේද තාථක අම්ම ඉන්නවනේද ඒ දෙන්නම අපේ නෑදෑයු ඉගුලන්ට අපි කියන්න කෝමද ආච්චි කියලා නේද ඕගුලන්ගේ ආච්චි ඒවගේම තමයි අම්මගේ තාත්තා අම්මගේ තාත්තා තාත්තක තාත්තාඒ දෙන්නට මෝගුලු කියන්නේ සීයා. සීය වෙන ඇදකොට නෑකමට නේද? ඊළඟට අම්මගේ නංගීට කියන්නේ කොහොමද උගුලන්ගේ පුංචි. නේද පුංචි අම්ම කිය හඳුන්න්නන්නේ අම්මගේ නංගීව. උතාල එක තේරුම් ගන්න ඔගුල දන්න ඔය නෑකක්. ඒවගේ මයි මාම කියල කියන්නේ කාටතුවකුල්ලෝ අම්මගේ? ල්ලිට උලග අම්ට මල්ලි කෙනෙක් ොන තක්කළ බලන්න එයාට පුංි ඔගුලු කියන්නේ මාම කියලා. ඊලකට බලමේනෑ එක මොකක්ද නැන්දා. නැන්ද කියන්නේ කවුදෝගුලන්ගේ තාත්තගේ නි තාත්තගේ නංගිට ෝගොල්ලු කියන්න කෝමද නැන්ද කියලා. එතුකට බාප්ප කියලා හඳුන්නවන්නේ කාවද බාප්ප කියලා හඳුන්නවන්නේ තාත්තගේ මල්ලි. නේද තාත්තගේ මල්ලිට තමයි ඔොගොල්ලු බාප්ප කියලා කියන්නේ. දැන් අපි කතා කරන්නේ ලස්සන මාතුෘකාව අපේ ගෙදරයටතේ අපේ නිවසේ ඇති කරන සුරතයි සත්තුන්. බලන්න කෞු්ද කියලා ගෙවල්ල ඇතිකරනො සුරතලට එකක සත්තුනේ දෙකේ ගෙවල්ල එකේක සත්වය ගුලු කැමතියි ඇති කරනවා. එතකොට අපිට උදාරණ විදිර ගන්න පුළුව මෙන්න මේගොල්ලු බල්ලා ගිරවා පූසා ඒවගේ සත්තු ඉන්නවා සුරතලයට. එතුක අපි බලමු ඒ උදාහරණ ඉදිරිපු බය සත්තුන්ගේ සුරතලියයට කියන නම් මොනවද කියලා ගෙදරන්න සුරතලට නමුකුද්දාලනය තියෙන්නේ නේද. බල්ලට කියනවා ගූලා. පූල කියල සුරතලයට කියන නම් පුංචි දුවල පුතාලා අහලා ඇති. ඒවගේම පූසා කිට්ටිය. හිටිය කියලා දුන්නන්නේ උඟක් වෙලාවට පූසව. ගිරවට කියන්නේ පෙත්තප්පු පෙත්තප්පු කියලා කියනවා ගිරවට. තව තව නම් කියන මොඔය ම උදාහරණ විදියට ටිකක් කිව්ව විතරයි තව තව සත්තුත් තින්නවා ඒවගේම එගුලන්ට විධ නම් සුරතලයට කියනවා. ගෙතරපි සුරතලයට ඇතිකරේ නැතැ. නි ආශ්‍රිතව ගැවසෙන සත්තු. අපේ ගෙවල් ආශ්‍රිතව ඉන්න සත්තු ඉන්නවා. ඒ කවුද. බලන්න ගේ ඇතුළ ඉන්නව මේගුලු හෝනා. හූනගෙදර ඇති කරනවද නෑ නමුත් හගක්ගෙවල්ලල හූුණු ඉන්න පුළුවන් එක්නෙ දෙන්නේ කහුණු ඉන්නවනේද. හෝනා අන්න ඒ වගේ අය. තව මැස්සා කැර පොත්තා මකුලුවා අන්න ඒ වගේයට අප කියනවා නිවසා ආශරිිතව ගැවසෙන සැතුන් කියලා. සතුන්ට ආදරය කරුණාව දැක්වීම අපි හැම දෙනාම කරන්න ඕන දෙයක්. දැන් අපි කතා කරන්න ඒ ගැන. අපි කොහොමද සතුන්ට ආදරේ කරුණාව දක්වන්නේ. අපි හැමතිස්සම නියමිත වෙලාවට කෑමබීම සත්තුන්ට ලබා දෙන්න ඕන්නේ. ගලට බඩගිනිි නාම එකකුළ දන්නන්නේන කියන්න ගලන්ට කතා කරන්න බෑ බඩගිනිී කියල කියන්නන්නේ නෑනේද. අපි ඒ නිසා ඒවා අන්දුරගෙන ඉගුලන්ට කෑමටික දෙන්න ඕනේ. වතුර ටික දෙන්න ඕනේ. එහම තමයි අපයගුලට ආදරය කරුණාව දක්වාන්නේ. ඒවගේ මේගුලන්ව පිරිසුදු කිරීම. අපිට ඒගුලන්ම නාවන්න පුළුවන් සෝදන්න පුළුවන් ඒවගේ දේවල් කරන්න ඕනේ. ඒවගයිමයි නියමිත වෙලාවට එන්නත් කරන්න ඕනේ එන්නත් කරනව කියන්නේ වින්ජෙක්ෂන් ගහනව යගුලන්ට ප්‍රතිශක්ති කරනය ලබා දෙන්න. එතකට ඔය පි බල්ලන්ට එම ඉංජෙක්ෂණක ගැහුම් නැත්තන් ට පිස්ු බල රෝග දනම බල්ලක් ාකාෑවම ඒ වගේ දේවල් වෙනවා එක නිසා ඒකුලන්ට එන්නත් කිරීම කරනවා. ඒවගේම අසනේ පවනාමයගොල්ු නේද සහරසත්වස් පපන ට ගම හිතුකට ඒකුල මුමදරන්න පැත්තට වෙලා ඉන්නවා. කන්නේෙ නෑ බොන්න නෑ නේ දහිතුකුට අපේ වන්දුරගෙන යගුලන්ට බෙහෙත් ලබා දෙන්න ඕනේ පුළුවන් විදියට. එම තමයි අපගලට ආදරය කරුණාව දක්වන්නේ. බල නගොලන්ට ආදර කරනාව දක්වන හැටි පින්තුරවලින්. ඒකුළඟ සෝදනවනා වනවා නේද වෛ්‍යවරයළඟට ගිනයනවා ඒ වගේ දේවල්සමෑම මේ පින්තුරවල තියෙන් හොඳයි එෙහි නම් මේ වගේ වටිනා පාඩංවලින් ඉදිරියේදී හමු ඉන්න කැමති නම් අපේ චැනල්ල එක සබස්ක්‍රප් කරන්න